අයිබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ මම දිනුෂි දීරසිංහ ප්‍රථමේ නවදහනය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්සල වෙත පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය ව්‍යවස්ථාවට පටහැනි ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කරයි ජනපති කිව්දේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මේ ගත්ත තීන්දුව එතුමා නිවැරදි තීන්දුවක් ගත්තේ කියන එක කිව්වා රාජ්‍ය සේවයට ගැටලුවක් නැහැ එම රට තුල ගිවිසුම් සහගත නීත්‍යානුකූල ගෙවීම් සියල්ලම කරන්නත් හතරෙන් එකක් අපට ලබා ගන්න පුළුවන් කියන පනතක් මේ රටේ සම්මත වෙලා තිබෙනවා රට අස්ථාවර වීමට හේතුව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය රට මේ තැනට වැටෙන පරිසරයක් නිර්මාණය කරලා දුන්නා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. සත්පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ල ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම තුළින් පෙත්සම් කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි. වසර හතරමාරක් යනතෙක් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමාට බලයක් නොමැති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ. අගමිනිසුරු නලින් පෙරේරා බුවනකාළු විහාරයේ සිසිරද ආබ්‍රෝ ප්‍රියන්ත ජයවර්ධන ප්‍රසන්න ජයවර්ධන විජිත් මලල්ගොඩ මුරුදු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ දෙසැම්බර් 4, 5, 6, 7 යන දිනවලදී නඩුව විභාග කෙරුණා. එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ මුස්ලිම් කොංග්‍රසය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට ලයිස්තුගත කෙරුණේ පසුගිය නොවැම්බර් 10 වනදායි. එම පෙත්සම් වලින් නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණා. පෙත්සම් වලට එරෙහිව කරුණු දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු මැදිහත්කාර පාර්ශව ලෙස පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළා. අනුරපිය දර්ශන යාපා WDJ සෙනවිරත්න ශ්‍රියාණි විජේවික්‍රම ලක්ෂ්මන් වසන්ත පෙරේරා අනුරාධ ජයරත්න චන්දිම වීරක්කුඩි පවිත්‍රා වන්නියාරච්චි සිසිර ජයකුඩි යන මන්ත්‍රීවරුන් ඒ අතර සිටියා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රයේ ක්‍රියාත්මක වීම තාවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කළේ පසුගිය නොවැම්බර් 13 වනදායි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් එම නියෝගය ලබා දුන්නා. එය මෙම තීන්දුව ලබා දෙන තෙක් බලපැවැත්වෙන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේ. මෙසේ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් නොවැම්බර් 16 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්ද ගොනු කෙරුණා. මහාචාර්ය GL පීරිස් මහතා ඇතුළු මැදිහත් පාර්ශව 5ක් වෙනුවෙනුයි එම මෝසම ගොනු කරනු ලැබුවේ. ඒ තුළින් නිලා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හෝ ඊට වැඩි විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් නඩු විභාගයට ගන්නා ලෙසයි. යනුව විනිසුරුවරුන් 7 දෙනෙකුගෙන්යුත් පූර්ණ විනිසුරු මඩුලක් ඉදිරියේ නඩුව විභාග කිරීමට නොවැම්බර් 26 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. දෙසැම්බර් මස 4 වනදා පෙත්සම් විභාගය ආරම්භ කෙරුණා. එහිදී පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමාට බලයක් නොමැති බවයි. එහෙත් නීතිපතිවරයා කරුණු දක්වමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) සහ 70 වගන්තිවලට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ විධායක බලතල ජනාධිපතිතුමාට හිමිවන බවයි. මෙම සියලු කරුණු සලකා බලමින් නඩු විභාගය පසුගිය 7 වනදා අවසන් වුණා. එහි තීන්දුවයි අද පසරු 5ට පමණ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළේ. පාර්ලිමේන්තුව විසිරවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම පරිශ්‍රයේදී මහජන නියෝජිතයන් ඇතුළු කිහිප දෙනෙකු අදහස් ප්‍රකාශ කළා.
අපි ඉතිහාසයේ ඉගෙනගෙන තියෙන්නේ දේශපාලන පක්ෂ ජනතාව අතරට ගිහිලා ජනතාවගෙන් මැතිවරණ ඉල්ලලා තමන්ගේ ජනවර්ම පිළිබඳව තක්සේරුවක් ගන්න. හැබැයි අද දින දේශපාලන එක්සත් ජාතික පක්ෂයේ ඡන්දය එපා කියලා රතිනපත්තු කරා. ඉතින් ලෝකයේ ඡන්දයක් එපා කියලා රතිනපත්තු කරන පිරිසක් ඉන්නවා නම් ඒ තමයි අපේ රටේ එක්සත් ජාතික පක්ෂය. සති කීපයක් ඇතුළත මාස කීපයක් ගත වෙනකොට රට යථාතත්වයට පත් කළ යුතුව තිබෙනවා. ඒ කාර්යය අපිට ඉටු කරන්න පුළුවන්. මම හිතන්නේ රටේ මතයත් ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාටත් මේ ගැන කටයුතු කරලා ඉදිරි වැඩ කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. මම හිතනවා දැන්වත් යුක්තිය සාධාරණය ඉෂ්ට කරන්න ඕනේ කියලා අපි ඉල්ලා සිටිනවා. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අධිකරණයේ මේ හැමදෙනාම දක්වන දායකත්වයට දක්වන මැදිහත් වීමට ජනතා විමුක්ති පෙරමුණ අපේ පාර්ශවයෙන් ස්තුතිය ප්‍රණාමය උද කරන්න මේක අවස්ථාව බවට පත් කරගන්න. අද ජනතාවගේ පරමාධිපත්‍ය ව්‍යවස්ථානුකූලව සුප්‍රීම උසාවියෙන් ඒක තීරණය කළා තියෙනවා කියන එක අපිට බොහොම ආඩම්බරෙන් සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන හැමෝගෙම ජයග්‍රහණයක් මේක. සා මෙතන සිට අපිට පුළුවන්කම ලැබෙනවා තවදුරටත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා ඉදිරියට යන්න. ස්වාධීන අධිකරණයකින් අද මේ රටේ නීතිය හරියට අර්ථ දක්වලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. විනිසුරුතුමල්ලා එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් නෙවෙයි. හත් දෙනාම ඒකමතික රටදැය වෙනුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ආරක්ෂා කිරීම අපේ රටේ ජනතාව ලැබපු ඉමහත් භාග්‍යයක් කොට මම සලකන. අද දවසේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස ශක්තිමත් වුණා. මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයේ ජය වේවා. මේ රටේ නීති ආධිපත්‍ය විශ්වාස කරපු මේ රටේ නීති ආධිපත්‍ය පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කර සිල් දනාටම ජය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නය අද මතුවලා තියෙනවා. ඔවුන්ට අනුව නම් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මැතිවරණ නොපැවැත්වීමයි, ජනතාවගේ ඡන්දය පාවිච්චි කිරීම අයිතිය අහිමි කිරීමයි. එසේන අපිට කියන්න තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ජය වේවා කියලා විතරයි. මේ නඩු තීන්දුව අරහා පවත්වන්න තිබ්බ මහා මැතිවරණය කල් ගිහිල්ලා තියෙනවා. ඒ අදාළ විශ්‍රාම වැටු අහිමි වේයයි බයෙන් හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටු ලබා ගැනීම හැකියාව ලැබිලා තියෙනවා. මේ වෙලාවේ ප්‍රධාන වශයෙන්ම අපි ජනතාවට කියන්න ඕනේ, ජනතාව ඡන්දයක් නම් බලාපොරොත්තුනේ ජනතාවට අපි කියන්නේ ඉවසීමෙන් කටයුතු කරන්න. මේ නඩුවේ පෙස්සම් කාඩු වෙච්ච මේ පක්ෂ ටිකට හැමදේම ඡන්ද වලින් පැනලා ගිහිල්ලා හැංගෙන්න බෑ. කිසියම් මොහොතක ජනතාව ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා අපි කියන්නේ කිසිම අවස්ථාවක අපේක්ෂා භංගතර පත් වෙන්න බා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුණා. අපි මේ කාරණා බලන දීර්ඝව සාකච්ඡා කර අපිට බහුතරයක් තිබුණොත් අපි ආණ්ඩුව කරගෙන යනවා, බහුතරයක් නැත්නම් අපි ආණ්ඩුව බාර දෙනවා. අපිට 103ක් තියෙනවා, ඒගොල්ලන්ට 102ක් තියෙනවා, DNA එකත් එක්ක 117ක් තියෙනවා. එක්සත් ජාතික පෙරමුණේ අය එකඟ නම් අපිට තීන්දුවක් ගන්න වෙනවා වැඩි කණ්ඩායමකට ප්‍රජාතන්ත්‍රවාදීවන බාර දෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කොට තීන්දුවක් නිකුත් කිරීමට තිබෙන අයිතිය ගැන අපිට ගැටලුවක් නැහැ. නමුත් අපි බලාපොරොත්තු වන්නේ මේ රටේ මහජනයාට අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමේ උත්තරීතර බලය ලබා දීම සඳහා කටයුතු කිරීමයි. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සපත කරලා කියලා හිටියා. ඔවුන් දෙදෙනාගේ මේ එකතුව ඉදිරියටත් නොකඩවා අරගෙන යමින් අපේ දේශපාලන අරමුණ සඳහා ඉස්සරහට යනවා. ඒ සඳහා අපේ 95 දෙනාටම සහ අපෙත් එකතු වෙච්ච 5 දෙනාට එකට ඉන්න කිව්වා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා මුණ ගැසුණා. රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මේ ගත්ත තීන්දුව එතුමා නිවැරදි තීන්දුවක් ගත්තේ කියන එක කිව්වා. සාමූහික වශයෙන් වගකීමක් ඇතුව ඊළඟ දේශපාලන ව්‍යාපාරය ගෙනියන්නත් හෙට හවසට තවත් නඩු තීන්දුවක් තියෙනවා. ඉන්පස්සේ අපේ දේශපාලන තීන්දුව පිළිබඳ අපි පියවරක් ගන්නවා. ඒ කොහොමුණත් ජනාධිපතිතුමා එදා රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරන්න ගත්ත තීන්දුව ඒ ආකාරයෙන්ම රට වෙනුවෙන් ගත්ත තීන්දුවක් හැටියට එතුමා සැලකුවා. අපි විශ්වාස කරනවා රටට හොඳ නොවුණත් මොකක් හරි ආණ්ඩුවක් හැදේ කියලා මේ දින තත්ත්වය තුළ වෙන ගැන තීරණයක් නැහැ. සඳ වෙනකොට අලුත් ආණ්ඩුවක් හදනවා. අහන්න එපා ඉතින් එහෙම. මම කියනවා ෂුවර් නැද්ද? ලේක් හවුස් ආයතනය ඉදිරිපිටට පැමිණි පිරිසක් ඒ අසල සවිකර තිබූ බැන කිහිපයක් ඉවත් කිරීමට යාමේදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. ලේක් හවුස් ආයතනයේ අසලට පැමිණි මෙම පිරිස බැනර් ඉවත් කිරීමට සූදානම් වන අවස්ථාවේදී ලේක් හවුස් ආයතනයේ සේවකයන් සමග වචන හුවමාරුවක් ඇති වී තිබෙනවා. පසුව එය ගැටුම්කාරී තත්වයක් බවට පත් වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ලේක් හවුස් ආයතනයේ අසලට පැමිණි මැර පිරිස් අසල සිටි ආබාධිත පුද්ගලයෙකුගේ කිහිලිකරුවක් උදුරා ගනිමින් ලේක් හවුස් ආයතනයේ සේවකයන්ට පහර දුන්නේ මෙලෙසින්. ද
දෙපාර්ශ්වය අතර ගැටුම වැළැක්වීම සඳහා පොලිසිය කටයුතු කළා. විශේෂ කාර්ය බලකාය සහ කැරළි මර්ධන ඒකකයේ නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කළා. පිටස්තරින් පැමිණි පිරිස පසුව සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලිසියට ගිය බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් කිහිප දෙනෙකුට සුළු තුවාල සිදු වී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන් තීන්දුව පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් දැක්වුවා. ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. මේ තීන්දුව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තව හැරවුම් ලක්ෂයක් වෙනවා. ඒ හැරවුම් ලක්ෂය හරහා අපිට අද ඉඳන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලුම ජනතාව ඒකරාශී කරගෙන ඉදිරියට යන ගමනක් ආරම්භ කළ හැකි වෙනවා. මුළු ලංකාවේම ජනතාව වෙනුවෙන් ගරු විනිසුරුතුමාලාට සිරසනම ආචාර කළ යුතුයි. ජයග්‍රහණය රනිල් වික්‍රමසිංහගේවත් එක්සත් ජාතික පක්ෂවත් ජයග්‍රහණයක් නෙවෙයි. මේක ගොඩාක් අය මේක මේ පක්ෂයක් ලබාගත් ජයග්‍රහණයක් විදිහට වර්ග කරන්න හදනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අද ඓතිහාසික තීන්දුවක් අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නා. ඒ තීන්දුවට අපි ඇත්තම අපේ ආචාරය අපි අධිකරණයට පුද කරන්න ඕනේ. අපි පැහැදිලිවම ගරු කරනවා, සතුටු වෙනවා. ඒකධිපතික තීන්දුවක් දීලා තියෙනවා. අද ලෝකෙ ඉස්සරහා අපේ රටේ අන්තරකට ඔසවලා තියන්න, මේ රට ස්වාධීන අධිකරණයක් තියෙන රටක් විදිහට ඔසවලා තියන්න මේ නඩු තීන්දුව తీරන හේතු වුණා. ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව රටේ ජනතාවට බුද්ධි විඳින්න අවස්ථාව උදා වුණා. ඉතින් අපි ගරු කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. රට අස්ථාවර වූයේ රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරකම් නිසා බව ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. බදුල්ලේ පැවති ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාවකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය රට මේ තැනට වැටෙන පරිසරයක් නිර්මාණය කරලා දුන්නා. මොකද එක්සත් ජාතික පක්ෂය අතේ තමයි ආණ්ඩුව තිබුණේ. එතකොට ආණ්ඩුව වගකිය යුතුව තිබෙනවා මේ ඇදවැටිච්ච ඇදවැටිල්ලට. තමන්ගේ අතේ සුක්කානම තියෙනකොට වාහනේ අයාලේ යනවා නම් සීට් එකෙන් බස්සලා වෙන ඩ්‍රයිවර් කෙනෙක් ඒ සීට් එකේ වාඩි කරනවා නම් එතකොට මොකටද ওই හිටපු ඩ්‍රයිවර් උන්නේ? රනිල් වික්‍රමසිංහ ඇමති මණ්ඩලය අපත් කරලා මේ රට අරගෙන ගියා. ගියත් අයාලේ තමයි. ජනතාව කොහොමටත් මේ රියදුරා බස්සන්න තමයි හිටියේ. අන්නේ මොහොතේ රියදුර අලුත් රියදුරෙක් වාඩි කරනකන් දන්නේ නැහැ. එතකොට මොකටද ඔය එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දුන්නට වැඩක් තියනවද? රට හරියට කරෙත් නැහැ. කරේ හරියට හොරකම විතරයි. අල්ලපු හොරෙකුත් නැහැ. හැබැයි හොඳට හොරකම කළා. දීපු ආණ්ඩුව කරගෙන යන්න බැරි වුණා. ද්‍රවිඩ සම්දානේ කැමති උනේ නිකමටද? නිකං වෙන්න බෑ. මොනාරි පොරොන්දු තියෙන්න ඕනේ. මොනාරි දොළපි දෙයිනි දෙන්න ඕනේ. නැතුවක කෙරෙන්න බෑ. 117ක් නෙවෙයි මේ රටේ ඉන්නේ. 2,09,00,000ක් දැන් ඉක්මෝලා ඔය 117 නෙවෙයි කෝටි 2කට කිට්ටු ජනතාවක් ඔය රනිල්ගේ පාලනයට කැමති නැහැ. ඇත්ත කාරණේ ඕක. එක්සත් ජාතික පක්ෂේ නායකවව රනිල්ට එරෙහිව අවියසෙව්වා. ඒ අවියෝසෝප කට්ටිය ඊ අතේ සෙව්වේ කොහොමද? අත ඔසවන්න නම් මොකක් හරි ලැබෙන්න ඕනේ. නොලැබී වෙන්න බෑ. එහෙනම් මෙතන තියෙනවා කැත දේශපාලනයක්, ඩීල් දේශපාලනයක්. දැන් ද්‍රවිඩ සම්දානේ නායකයටනේ දීලා තියෙන පාර්ලිමේන්තු විපක්ෂ නායකකම. ඒතකොට විපක්ෂ නායක ආණ්ඩුවට හේතු වුණාම මොකද්ද වෙන්නේ? එහෙනම් දැන් ද්‍රවිඩ සම්දානට විපක්ෂ නායකකම අයිති වෙන්න බෑ. එඳ අද රට මෙන්න මේ වගේ අවුල් ජාලාවකට පත් කරලා තියෙනවා. බලලෝභී දේශපාලනය විසින් එවැනි තත්යකට පත් කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයේ අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබෙනවා. මෙම පෙත්සමේ පළමු වගඋත්තර කරුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයායි මෙම පෙත්සම ගොනු කළේ. අදාළ පෙත්සම පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒවා වනසුන්දර මහත්මිය ඉදිරියේ එය විභාගයට නොගන්නා ලෙසත් ඉල්ලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ අභියාචන පෙත්සම හෙට සලකා බැලීමට නියමිතයි. අභියාචනාධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගය නීතිමය ප්‍රතිපාදනවලට පටහැනි සහ දෝෂ සහිත බැවින් එය ඉවත දමන ලෙසටයි පෙත්සමෙන් ඉල්ලා තිබෙන්නේ. මීට අමතරව අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් ගොනු කළ අභියාචන පෙත්සමද හෙට දිනේදී සලකා බැලීමටයි දින නියම කර ඇත්තේ. රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් දීමනා සහ අත්‍යවශ්‍ය මූල්‍ය කටයුතු නොකඩවා සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවය අකර්මණ්‍ය වී ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශවලට පිළිතුරු සපයමිනුයි. ඇමති කෙනෙක් නැහැ, අගමැති කෙනෙක් නැහැ, මේ ආණ්ඩුව කියලා කියන්න කෙනෙක් නැහැ, නිලධාරීන් විතරයි ඉන්නේ.
ජනවාරි 31 වෙනිදා වෙනකම් පන්නලා දුන්නෝ. ජනවාරි මාසේ රජයේ සේවකයන්ට වැටුම් ගෙවන්න ක්‍රමයක් නැත. විශ්‍රාමිකයන්ට විශ්‍රාමවලට ගෙවන්න ක්‍රමයක් නැත. පින්පඩි ගෙවන්න ක්‍රමයක් නැත. ජනතාව අතර බොරු ප්‍රචාරයක් අරගෙන යනවා. අද නඩු තීන්දුවෙන් පස්සේ ඊළඟ මුදල් වර්ෂය ආරම්භ වෙන ජනවාරි 1 වෙනිදා ඉඳලා අපට වියදම් කරන්න සල්ලි නැහැ. 1980 ගණන් වල සම්මත වෙච්ච විශේෂ මුදල් පනතකින් පැහැදිලිවම කියලා තියෙනවා මේ රටේ විසර්ජන පනත ක්‍රියාත්මක විය යුතු පළවෙනි දින වෙනකොට, ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා වෙනකොට මේ රටේ විසර්ජන පනත අනුමත වෙලා නැත්තම් ඊට පෙර වර්ෂයේ මේ රටේ විසර්ජන පනතින් අනුමතලා තියෙන මුළු මුදලෙන් හතරෙන් එකක් ණය සහ වාරික ගෙවන්නත්, ඒ වගේම රට තුල ගිවිසුම් සහගත නීත්‍යානුකූල ගෙවීම් සියල්ලම කරන්නත් හතරෙන් එකක් අපිට ලබා ගන්න පුළුවන් කියන පනතක් මේ රටේ සම්මත වෙලා තිබෙනවා. ඒ නිසා රජයේ සේවකයෝ බය වෙන දෙයක් නැහැ. විශ්‍රාම කිව්වොත් එහෙම. ආණ්ඩුව ඉස්සරහට අරගෙන අවශ්‍ය කරන ඊළඟ දේශපාලන ක්‍රියාමාර්ග අපි ගන්නවා ඇති. දමුල්ල මහනගර සභාවේ 2019 අයවැය යෝජනාව වැඩි ඡන්ද 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. අයවැය යෝජනාව නගරාධිපති ජාලිය හේමන්ත උපාත මහතා ඉදිරිපත් කළ අතර යෝජනාවේ කරුණු කිහිපයක් පිළිබඳව විපක්ෂීය මන්ත්‍රීවරුන් විරුද්ධව කරුණු ඉදිරිපත් කළා. අනතුරුව ඡන්ද විමසීමක් පැවැත්වුණා. එෙහිදී පක්ෂව ඡන්ද 14ක් හා විපක්ෂව ඡන්ද 8ක් ඉදිරිපත් වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්ද 14ක් ලබා දී තිබුණා. එක්සත් ජාතික පක්ෂයෙන් හා ජනතා විමුක්ති පෙරමුණෙන් විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 8ක් පමණයි. ඒ අනුව දඹුල්ල මහනගර සභාවේ අයවැය යෝජනාව වැඩි ඡන්ද 6කින් සම්මත කෙරුණා. කෘෂිකර්මය නගා සිටුවීම පිළිබඳ සම්මන්ත්‍රණයක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් තෝරාගත් වගාවන් නගා සිටුවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරුණා. මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය පූර්ණ අනුග්‍රහය දක්වන බවයි ප්‍රකාශ කෙරුණේ. විශේෂයෙන් පළතුරු වගාව පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති. මෙහි ප්‍රධාන වැඩසටහනක් ලෙසයි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී කෘෂිකර්ම ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ. නවීන කෘෂි තාක්ෂණය හඳුන්වා දීම තමයි බලාපොරොත්තු වෙන්නේ රටට අනාගතයට මුහුණ දෙන අභියෝගත් ඒ වගේම ඒවා ජයග්‍රහණය කරන ආකාරයත් පිළිබඳව ඒ අය ඉදිරිපත් කිරීම කරනවා. ශ්‍රම හිඟයට පිළියමක් විදියට නවීන තාක්ෂණය යොදාගෙන කටයුතු කිරීම පිළිබඳවත් කරුණු බොහොමයක් අද ඉදිරිපත් කරමින් තිබෙනවා. සාමයේ පණිවිඩයත් රැගෙන ජේසු බිලිදානන්ගේ මෙලොවට සැපමිනීම සනිටුහන්වන ඒ අසිරිමත් නත්තලට සහ 2019 නව වසර උදාවීමට තව ඇත්තේ දින කීපයක් පමණයි. සීතල උඳුවප් මාසයේදී ඒ පිළිබඳ ජනතාවගේ සූදානම් වීම ගැන ස්වාධින රූපාණිය අපි සොයා බැලුවා. ළඟ එන නව වසර වගේම අසිරිමත් නත්තල වෙනුවෙන් කිතුණු බැතිමතුන් වගේම ලංකාවාසී සියලු දෙනා බොහොම සතුටින් සූදානම් වෙන ආකාරයක් අපිට දකින්න පුළුවන්. නෑදෑකම්, හිතමිතුරුකම් මේ සියල්ල අලුත් වෙන අසිරිමත් සීතල නත්තලේ උණුසුම් මුණු කඩවීදියේ තොරතුරු හොයාගෙනයි ITN ප්‍රවෘත්ති අංශය අපි ආවේ. මම පුතත් එක්ක ආවා මේ ෂොපින් කරන්න. වෙනදට වැඩිය හොඳයි කියලා හිතෙනවා. හොඳයි දි වෙනදට වැඩිය හොඳයි. මිනිස්සු ෂොපින් කරනවා. සතුටින් සමරනවා. වෙනද වගේම තමයි. නත්තල් ජය. හැම දිනාටම සුබ නත්තලක් වේවා. ඊට වඩා මේ පාර නත්තල හොඳයි. මේ නත්තල් කාලේ සතුට සාමයෙන් සමරන්න බලන්ගෙන කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ජේසුස් වහන්සේගේ ධර්මය අනුව දුප්පත් පොහොසත් මේ හැම දිනාම සතුටින් සාමයෙන් තමයි නත්තල සමරන්නේ. මෙවරත් අපිට දකින්න ලැබුණා හැම කඩ සාප්පුවකම හැම කඩ වීදියකම ඉතාමත් ජනාකීර්ණ වෙලා නත්තල වෙනුවෙන් ඒ වගේම නව වසර පිළිගන්න බොහොම සතුටින් බලාගෙන ඉන්නවා. ආගෙත් මොනවල ප්‍රීතිමත් ගතියක් පේන්න තියෙනවා. කඩවල් වලත් හොඳට බිස්නස් කරන බව පේනවා. කොහොමත් නැත්තල් අපිට සරගෙ. බඩමුලත් අඩුයි මේ කට්ටිය ඔක්කොම ඉතින් එකතු වෙලා කොහොමත් එක හොඳට අවුරුදු සින්නර පන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්තල් ජය ජය. දැන් මේ පාර උඟක් පිටරට මිනිස්සු ඇවිල්ලා ගන්නවා. මේ පාරේ ක්‍රිස්මස් එකට අලුත් අයිතම් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ගිය පාරට වඩා මේ පාර බිස්නස් එක හොඳයි. බිස්නස් වරදක් නැහැ හොඳයි. අවුන ගිය පාරට වැඩිය මේ පාර සරුවට තියෙනවා බිස්නස්. මේ පාර සෑහෙන මිනිස්සු බඩු අරන් යන අතර සරසන්න. ඒ
ළඟයන නත්තල වගේම උදාවෙන නවවසර වෙනුවෙන් බොහොම සතුටින් ශ්‍රී ලංකාවාසී සියලු දෙනාම වෙළඳ සැල්වල සැරිසරන ආකාරය අපිට දැක ගන්න ලැබුණා. නැඳ හිතමතුරන්ට තෑගි බෝග වගේම අවශ්‍ය දේවල් මිලදී ගන්න බොහොම උනන්දුවෙන් කඩසාපු වෙත පැමිණෙන ආකාරය තමයි අයිඩින් ප්‍රවෘත්ති අංශයේ අපිට අද දැක ගන්නට ලැබුණේ. අපි සූදානම් ඉදිරියේදීත් මේ ප්‍රවෘත්ති ඔබට සමීප කරන්නට. කෝසල මුදලිගේ කෙනතුමයන්ග සමගින් මම දිනෝෂිතීරසිංහ අයිටීඑන් ප්‍රවෘත්ති අංශයේ වෙනුවෙන්. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk